අයු බෝවන්. අදත් අපි මේ සෝදානම් වන්නේ එරිදා දවසේ සිරසේෆෙම් දම්සක් නද ධර්මදේශන ශ්‍රවණය කරන්නයි. මේලෝකෙ ඉපදෙන අපි හැම කෙනෙක්ම ඉප දෙෙනකොට අරගනල දෙයක්තිේෙනවා. ඒ මරණය. උපදේසිට මරණය දක්වා අපි ගතකරන මේ කාලසීමාව ඇතුළත, අපි විධ විධේල්වල නිරතවෙනවා. බොෝදේවල් අපි රාස්කරගන්නවා සමහර දේවල් අපෙන් අපි නොදැනුවත්වම අතහැරිලෑනවා. සමහරදේවල් අපි වුවමනාවෙන් මත හැරදානවා නමුත්. අත හරින දේවල් වනට වඩා අපි එකතු කරගන්න දේවල්, අපි ලංකරගන්න දේවල් මේ ජීවිත කාලය තුළ වැඩි බව ඔබත් මමත් මොහොතක් කල්පනා කලොත් සිහිට නැගේී. අන්නේ නිසා ජීවිතයට බොහෝදේ එකතුකර ගනිද්දි ඒ එකතු කරගන්න දේවල් අතරේ අත්‍ය අවශ්‍ය දේවල් මොනවද කියලා අපි නිකමටවත් හිතල බලනතයෙනවාද. අපේ ජීවිතයට අපි එකතු කරගන්න ලෞකික සෑප සම්පත් නිසා, අවසාන, අපිට ඉතුරු වෙන්නේ දුකක්ම විතරයි. ලෝතුරා බදුපාණන් වහන්සේ දේශනා කළේ අත්හැරීම අපේ ජීවිතය සුවපත් කරන බව. නිවන කරා ඉක්මනින් යන එකම මග අත්හැරිම පමයි. ඒනිසා අපි එකතු කරගත්තු බොෝදී. අවසානයේ වෙද්දී අපට අතහරදාන්න පුළුවන්න්නම්. මෙසිියල්ල අනිත්‍යයි කියල හිතන්න පුළුවන්න්නම් ඒ තමයි අපේ ජීවිතයට එකතු කරගත් හැකි වටි නාමාදහස වන්නේ. එම නම් මෙතැන් සිටාපි මේ අදහසත් හිතේතියාගෙන ධර්මශ්‍රමණය කරමු කියලා ආරධන කරනෝ. පතන් සි ධර්මදශනය පැපැත්වීම සඳහාමාන් නමස්කාරපපුර කොෝරාධනා කරන්නේ රදාවඩුන්න චිත්ත විේකාශ්‍රමා ප ත්‍රි කාච ය ප ජ. ය ේනව මංගල ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමේණනි. වා ලේසු අත්‍රාගචන්තුදේවතා සද්ධම්මං මනිරාජස සුනන්ත සගමොකදං දම්্ම සවනකාලෝ අයං බදන්ත ධම්ම සවනකාලෝ අයං බදන්තා දම්ම සවනකාලෝ අයං බදන්ත නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සේ භගවතු වරාතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු වරහතුෝ සම්මා සම්බුද්ධස්සේ සුරාමීරේ භාවිතා බහවලි කතායපායංඥායිති නිරයන් සංවත්හිතිීතිී ශ්‍රද්ධාවන්තේ සපපුෘුපින්තුනි අද දවසෙත් මේ හැමදනාම සිරසෙෆෆම් ගහනුවිදිලේ වටයක් කාසොනේ සාන්තිනායක සම්මා සම් බුදුරජාණන් වහන්සේගේ බුදුබන්න ටිකක් ශ්‍රවනය කරගන්නටයි. හිදි අද දවසේ සිද්ධ කරන මේ ධර්මස්්‍රවන ධර්මදේශනාමය පින අපි හැමදනාටම බුදු පසේබුදු මහරාත්මහොත්තමයානන් වහන්සේ නිවී සැනසේ පැමිණ වැඩ වදාල උතු මමාමහ නිවම් පිණසම ඒතුවා සනාවේවා කියෙන පාර්ථනාවෙන්, ධරමශ්‍රවණනය කරත්වවාහ කළ ප්‍රාරාධනා කරනෝ පිංගතුනි අද ධරමදේශනාවට මාතුෘකා කරන්න එදන විශේෂ සූත්‍රපාටයක් සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙ භික්‍ෂූන් වහන්සේ නමක් කරමුණු කරගන වෙච්ච සිදවීමකදී දේශනා කරපු සූත්‍රපාටයක් මේ සූත්‍රයේ කතෘකාරක ස්වාමීෙන් වහන්සේ සංසුමාරගිර උපපත්තලාබසිදු කරගත්තේ. ඇැවේස්වාමෙන් වහන්සේගේ උපත මටසෙලටුනෑ. අපි මෙ මිනිස් සාත්ම භාවය පරිහරණය කරද්දි න මිනිස් සාත්මභාවේයට පැමිණියම තුළ මූරිති මත්වෙන්නේ හෙළිපෙහෙළිවෙන්නේ අතීතේ මෙ මිනි සාත්ම භාවය උපදවන්න එක්කාසුකරුප කරමයි. එතකොට පිංගතුන මේ ආත්ම භාවේ මේ අවුරුදු හැටහැත්තාවකින් මේ මිනිස් සාත්ම භාවේ ස්වභාවේ. අපේ ්චිත්ත ස්ොභාවේ ගනං හදාගඩ බැහ ඒ ඇග අවෞරුදු කීපයක පරිහරණයක යෙදුනාට හේතුඵල සන්තති පරම්පරාවක්වසයෙන් හේතුඵල දහ මත්තෙක්ක අතිේත කර්මයන් එක්කාසුවිවේෙනවා ඒ අතීත කර්මයන් ඉදාදාවසයක් රද්දී අපට බොහොම රසවත් එක තැනකදී මහා ධනපති සිටුවරෙක්කින්නවා ඒස් සිටුවරයට විශේෂ ඕයනකුත්තිේනවා ඒ උයෙන්නේ හැම දෙනාම සතුටින්වාසය කරද්ධි එත් තමන්ගේ තනිබුක්තියේ තියෙන වූයන පරිහරණය කරන්න පසේබුදුරජාණන් වහන්සෙනමක් වැඩලා පසේබුදුරජාණන් වහන්සේලා මෙ ලෝකයට ගොඩක් අනුකම්පකයි. නහන්සේලාට කෙනෙක්ට ධරම අවබෝධ කරලා දෙන්න ශක්තිය නැති වුනාට ඉච්චිතම් පච්චිතන් තුයියංකිප්පමේව සමිජ්ජතු ඉච්චිතන් පච්චිතන් සිතන පතන ජාතියේ සමුෘර්ධිමත් කරන්න ඒතු දන්න ළ ම ය නවා එද මේ සේ බුදුරජාණන් වහන්සේ තැනැත්තා විසිං ගരීവේങ නැ ම් බෙල්ලෙන් අල්ලා ලිය තල්ලු කරනුුණ මෙතන ඉන්නේ පාස්‍රමණය නප සිංගන පිරිසකටෙක්කාසු වේවා ുപ ටයිත හිංගට පිරිසක් මන මී විදියේ ගරියාාවක් සිද්ධ කරලා දොස් කියල බැනලා පෙටමං කරන්නෙ දන එදේ වෙලාවේ සලු සත්തයන් කෙරෙහේ අනුකම්පාව සිද්ධ කරන? මහා ඒරිසිිවරයා පසේබුදුජාණන් වහන්සේ විශේෂ විශේෂ ප්‍රාතිහාරිකිීපයක් එක්කාසු කරැන් ෙදදුනාා හදරින් පස්සෙමි තැත්ට බෝධෝන මහා ගුණබර මහා ශ්‍රේෂස්්ත මහා උත්තමේෙක්ට තමන් අපහස කරාව පහසකරා වැරැද්දක් සිද්ධ කර එවැරැද්දට මේ ස්වාමින් වහන්සේගේ දෙපාමුල්ල වන්දනමාන කරල සමාවගත්තා මේ ආරියෝපාද කර්මය සමාවෙන් විසඳගන්නපුළන් ප්‍රශ්නය. ස බ දු රහ න් හන්සේලාಾට මකට ತක් සිಿදකර නං හන්සල සම්මුुකයේ ඒ විසඳග ඕහිම නැත් ං අපට නිವන්දකින්න බෑ හන්ස හිට නැත් . වැඩීට චච ಉපාධ්‍යානන් වහන්සේ මක්ත දැනුන් දීල ගියපු දිසාාවට හැරිලා වන්දනමාන කරලා හෝ සමාවගන් ඕන එමනැත් අයේ සෑයකට ධාතු නිදං කරපු සෑයකට එක්කහස වෙලා හෝ වධනಮமானන කරල්ලා සමವගන් ඕන. නහන්සේලාගේ හිත් නිරන්තරයම මේ ලෝකයට අනුකම්පකයි යනුකම්පාව නිසාම අනිවාෑරයෙන්ම අපේ හිත සව පිණිස නොහන්සලා සමාවදය නොහමයි. එති මේ සමාවගත්තාට හැම දෙයක්ම නිශ්ප්‍රභා කරන්න හැකයාවක් නෑ කර්ම පතයක් වී අවසාන වෙච්චජාති නැවත ආපිට අදින්න පුළුවන්කමක් නෑනෙ මේ ස්වභාවය යටතේ මේ තැනත්තට නොුවේකුත් විපාකවාර සම්මුක වෙනවා. වගේම කාශ්‍යප ාගුතුන් වහන්සගේ බුද්ධසාස්සනේ ගොඩක් පින් කරලා එතනින් පස්සේ ඉස්සුන්සුමාර ගිර තමන්ගේ ආත්තභාවේ මෞකුසක තැම්පැක් කරගන් දෙෙදුනාා මෙ වෙෙද්දිී වැඩිමහ සොහිුරියයක්ත් තමන්ට එෙක්කාස්ොලහිටි එතැනැත්තිය දීගතලගිහිල්ල දෙවුරං විහෙර නැත්තං සාවස්තිි නගරේට ඒතැනැත්ත එක්කා සවලෑවාසේ කරන්න දෙෙදන. ඉති මේ බෙලින්ඳූ කුසටෙක්කාසුවීම සමග එක් කුලේට සිටුකුලේට විවද බාදක විවිදුූ පද್්‍රව විවිධ කරදර විවිද්ධ හිංසා එක්කාසවෙෙන්න්නෙදුනා. මේගණනි විවර්ෂනය කර? ඉදිින් උගත් බමුණන් දන්න කිය නැහැමද නාම දැනුවයි කරන්නෙදුනේ මේ කුසේ ඉන්න බිලින්ඳු අවාසනාවන්තයි පාපි එමිනිසා ඒ ගැබ. පෘතුවිය මත පහිටීම ස්ුබදායකනෑ මේ පවුලට අනතුරක්මයි වියසනයක්මයි විපතක්මයි නමුත් මේ ගරහපතිතුමා සිෙටතුමා මැනිය කරනවා කෙනැගගේ මිනිස්සාත්ම භාවේ දුර්ලබායි කෙනනෙක් කොච්ච අමාරුවෙන්ද තමංගාත්ම භාවය මිනිස්ලෝකයට මුසුකරන්නේ ගුඩක් පින් කරපු ගොඩක් හේතු හදාගන්න ඕනැනෙ හෙදේ හෙවූ පැමිණීමක් ම වලක්වන්නේ නෑ පැමිණීම මනාමයි ස්වාගතයේ නැත්තා මනා පැමිණීමක් වේවා කියලා පාර්ථනා කරලා දෙැනුදුන්නා. එවෙලාවේ නිමිත්ත පාඨක පිරිස දැනන්දුුනයෙුබේ කැමැත්තා. හැවයි ෝක ගරියාාවට බේ සමාජ ගරිියාවටක් බේ ආත්ම ගරිියාවට බයේ මේ දරුගැබ විනාස නොකරාට මේ දරුගැබ දරන මවටත් මේ දරුගැබේ ජාතක පියයාාටත්. බොහෝ ප්‍රශ්න පිට ප්‍රශ්න නිර්මාණය වෙනවා පිංහතුනී මෙන්න ජීවිත ස්වභාවේ ජීවිතේ කෙනෙක්ගේ පින්පවු් කෙනෙක්ගේ සත්පුරු සසපපුරු ස භාවේ, කෙනෙක්ගේ සීලවන්ත ගුණවන්ත දුස්සීල භාවේ තවත් කෙනෙ ග්‍යාත්මේයට විසේසයෙන් බල පෑම්ඇති කරනවා මේ ඔක්කොම එකම දාමයකට එක් හසවවෙච්ච ගතියක් ඔක්කොම එකට ගැලපිච්ච ගතියක් ත්‍රිපිටකේ පරික්ෂා කරද්දිී අපට දැනක යාගන්න පුළුවන්. විිසිංගත සතුන් අපට ඇතතිී තය උදව් කරා හිතන්න බලුපැතිෙක් අපට කොච්චරු දව කරාද අපේ චිත්තපීඩා දුරු කරමින් අපේ නිවසාරක්ෂ කරා එවගේම පූසෙක් අපට සමාරතැංවල උදව්කරා සර්පයන්ටේන්න දෙන්නෙන විසකුරු ගෝනුස්වාදී සතුන් මෙ පූස් ගඳට මීියංගනි සතුන් ඉවත්වෙනවා අපේ සරීරයට විසකුරු දෂ්ට කරන සෙල්ු සරපයන් මැඩ පවත්තමෙන් ඒගේ ඇතුළ. ඒ සතා අපට ආරක්ෂා සංවිධාන හදළ දුන්නා ඒ වගේම ගවයා විසින් අපේ කෙතකොරුට අස්සාත් දණන්ඩවශ්‍යය බිම් නැංවීම් බිම සහැකසීමමාදී කරලා දුන්නා ඇතෙක් විසිං අපගේ බර උසුලලා අප හදවපදාව කරන්නෙ තුන්නා අශ්‍රයක් විසින් අපේ ප්‍රවාහන කටයුතු සම්පාදනය කරලා දුන්නා භූරුවෙක් විසිං අපේ බර කෙදර තියෙන බඩුමුට්ටවාදී බරජාති ඔසවාගෙන ගියා එහ නම්ම තිරිසංගත සතුන් මනුස්්‍යෝන්ට උදවකරා ඒ වගේ මිනිස්සුත් ඒත් තිරිසංගත සතුන් රැක බලාගත් තාදරේ කරා ලිංගතුව ඔන්ට උදවකරා. අපි මනුස්ස ලෝකේ ප්‍රදිච්ච පිරිසක් මේ අකුස විපාක වාර්යක් පරිහරණය කරන තිරිසංගත ලෝකයක පෙදිිච්ච සත්තු ඒ සතුන්ට වග කියය උත්තෙක් නෑ ඒ සතුන් වෙන් පෙනී සිරිණ කෙනෙක් නෑ කියලා ඒ සතුන් විනාස කරන විදිහයට හැසලුන් නෑ පින්වතුනි. ඒ වගේම දෙවිදේවතාවොත් අපට උදව්කර වැසිපල ලබා දෙමින්. ඒ වගේම අපි දෙන පුද්ධ පූජාවන් පින් අනුමෝදංවෙමින් ආරක්ෂා සංවිධාන සකස් කරල දුන්න. මෙන මේ සංකලනේ දෙවිදේවතාාවූ වැැස්සවලාහක එවගේම මේග වලාහක උන්නවලාාක සීතවලාහක චන්ද්‍රදිව පුත්‍රයා සූරදිව පුත්‍රයාදී මෙනම පිරිස්. කොච්චර මිනිස් සමාගම තුදව කරල තියෙනවද. හතනි පස්සේ. එකැතොරු සාර්ථකත්තු ඇතිකරගන්න ඇතු ආශිරවා ද වැසි ඵල ලබල ෙද්ද දපදವ රදදි. ගේම මහා භයානක කරදර විපත්ති ඉවක්්‍යරද්දිී අපේ ඒ පිරිචට පින් දුන්නා මි බලන්න එක්කාස ගැලපීම දෙවියන් අපට උදව කර අපි දෙවියන් ත් දවර පින්දීලා රි සංගත සතුන් අපට උදව කර අපේ සතුන් ආරක්ෂ සං ානසකස්කලා ආරපානයෙන් උදවපදව කර හිම ක් සීමක් එකක්කට මුසවීමක් නැත හුදකලාව අපි ජීවත් නොවිච්ච ගතයත් තියනවා එනිසා කෙනෙක්ගේ පින පව, කෙනෙක්ගේ පයිවිටුකං කෙනෙක්ගේ සත්පුරුසකං ලෝකේටර් බලපැෑම් සිෙද්ධ කරනවා. මේ විශ්වේට බලපෑම් සිද්ධ කරනවා ඒ හොඳ ඇත්තුොන්ගේ හොඳගුණියන්ට හොඳ එක්කාස වෙනවා එක තැනකදී ඉරිසිවරේක් මහා වනාන්තරේක සුවසේ ගුණදහම් පුරාගණවාසේ කරද්දි? ඒ රජ්ජුරෝ ඒ රටපාලනය කරන රජ්ජුරෝ දඩයම් පිණිස්ස මෙ වනාන්තරේ හැසිරෙනෝ ඒ හැසරෙන ගමනේ මීරිස්ශවරයගෙන් අහනවාගොහොමද මේ රටේ භූමිපාලකතුමා දැහැමින් සෙමෙන් ධරමයෙන් යුත්තව රටපාලනය කරනවාද එවෙලාවෙේ තැන තිබ්බ ගසත් පෙන්න්නලා එ ගසේ කොළයක් කඩාගෙන කන්න කිව්වා ඒ ගසේ කොලයේ මොන රසින් යුත්ත දෙකෙළ විමසන්න යෙතුනා ඉට පස්සේ මේ රජුරෝ කියලා දැන නෑමේ තාපසතුමා දරමකාමී තවසේ. රජජුරෝ දැනුම් දෙෙනනවා ස්වාමේනිි මෙ කොලේ පැනිරසයි. ආහෙමනං තේරුන්ගන්නේ මුක්ෂේ පත්‍රයේ රසේ අනුව තේරුන්ගන්න මෙ භූමී පාලකතුමා බූපතිතුමා දීපේන්ද්‍රතුමා රටපාලනයක නර් රජජුරෝ දරමකාමී. රජ්ජුරෝ ධදරමකාමීව ජීවත්්‍යෙනවා රට වස . ධර්මකාමිව ජීවත්තෙනවා කියලතේරුම් ගන්න කිව්වා. ඉට පස්සෙ නැවත්ත රජමාලිගාවට ගිහිල්ලා ගොඩාක් කල් ගත වුණා නැවත බදු බර එක්කාසු කරලා යම් පීඩාවකින්ංගුත්තව රටපාලනය කරන්නේ දුනා. එහෙම පාලනය කරපු මිරජ්ජුරෝ නැවත්ත මේ අවසා සම්මක වෙන්නය නො. ඒ තාපසුතුමා සම්මකවෙලා විමසේමක් කරනවා දැන් කොහොමද රජ්ජුරුවන්ගේ පරිපාලන කටයුත්තු. රටේ ස්වභාවය කොහොමද. වෙලාව දැනුන් දෙෙනවා නැවතත් දැනුන් දෙෙනවා ඔබ අරවක්ෂේ පත්‍රයක් කපල බලන්න. එදා ඒ පත්ත්‍රේ තිත්ත රසයි. දැනුජන සාමිනේ පත්‍රේ තිත්තයි ආහෙමනන් තේරුන්ගන්න දැන්නං රජු අධරමිෂ්ටයි ධරමකාමී නෑ ඒත් ජන සමාගම අධරමිස්ටයි අධර්මවාදී. පංගතුනි මෙන්න ස්වභාදාහමට ඇතිවෙන බලපෑම. මෙ ස්වභා දහම මිනිස් ක්‍රයාාකාරණය එකක රජුරු කෙනෙක්ගේ ප්‍ර්නයන් නෙවේමේක. එ පිළිවෙලි මුළු රටම අධර්මවාදවීම නිසා උක්ෂලතා පවා අධර්මවාදී වෙනවා. ගොරෝසු කටුකප්‍රිය අමනාපරස තමයි නිර්මාණය කරන්නේ. එෙද එහෙම පරිසරේ සාධක වලට මිනිස්සුන්ගේ ගුණදහම බල පැවැත්තෙනවා. ඒ පාරිසරක සාධක සමහර ජාති මහා පුදුම විදිහෙට. ආනන්ද ස්වාමින් වහන්සේ තරුන්ගත්ත බව ධරමේ බලද්දි දැනකයාගන්න පුළුවන්. එක තැනකදී මේ වෙළඳ සංගමයක් ඇවල්ල විමසනවා තුලෝකාග්‍රරෝ භාගතුන් වහන්සේ මේ වස්සාන කාලයෙන් පස්සේ කොහෙද චාරිකාවය යන්නේ. ඉඩ පස්සේ ආනන්ද ස්වාමිින් වහන්සේ දැනුන්දනවා බවත්න එක බුදුරජාණන් වහන්සේ හල දැනගන්න. අනේ ස්වාමිනි දේව බ්‍රහක්මණ ආගාදී පිරිස පවා තතාගතයනන් වහන්සසි සම්මුඛ වෙන්න බියයි. තතාගතයනන් වහන්ස ඉදිරයේ තමන්ගමුලු ආත්මේත්ම වැරද්දක් වෙන්න හොඳනැෑ. එනිසා අපි චිට්ටිවෙන්න බෙයැයි අපි අහන්න වැ? ආනන්ද ස්වාමන් අහන්සේද්ජනුන් දෙෙන හිනම් මටත් අහන්න විදිහක් නෑනෙ මං මොනහේතුහක් අරමුණු කරලාදහන්නේ මොකද මේ වෙළඳ පිරිස තුලෝකාගරුව භාග්ගතුන් වහන්සේ යම් ප්‍රදේශයකට වඩිවානං එ ප්‍රදේශේයට ගමන් කරන්න කැමැති තතාගතයාණන් වහන්සේට දම් පැම් පූජා කරන්න? දුම කැමැති එනිසාසයි විමසන්නේ ඒ කාලේ තුළ ආනන්ද ස්වාමින් වහන්සේගගේ ඒ වෙළංගා නායකතුමා විමසීමමක්කරුුණා ස්වාමයේයිනි තතාගතයානන් වහන්සේගේ ස්වරූපේ ඔබහන්සේ ධැනකයාගන්න සමාර්තයි වහන්සේ දක්ෂ ස්වාමින් වහන්සේ නමක් එනිසා කොහොමද තතාගතයනන් වහන්සේ කුයි ප්‍රදේශේට වඩීද කියලා කල් ඇතුව දැනකයාගන්නේ ඒවෙලා වේ‍යයානන්ද ස්වාමින් වහන්සේ වෙළින්ද පිරිසට දැනුන් දෙෙනවා ලෝකාගරෘු භාග්‍යතුන් වහන්සේ වස්සාන කාලයෙන් පස්සේ යම් ප්‍රදේශයකට වඩින්න කැමතිනං ඒ ප්‍රදේශයේ ගැන නිතර කතා කරනවා. එවගේම ආසනය පනවද්දි එ ප්‍රදේශයේ පැත්තට පිහිටන්න ආසනය පණවන්න කියනවා. මිනි මේ ආදී අනුලකුණුවලින් ආසනයක් තියද්දි මෙනි මේ පැත්තට ආසනය පණවන්න කියල දැනුන් දෙෙද්දි අහනගේ මුහුණ හරවන ප්‍රදේශයට තුළෝකාගරු භාගගතුන් වහන්සේ වඩින්න කැමැති. එවගේම නිතර විස්තරහයන නිතර විස්තර කතා කරන ගුණ කියන එය ප්‍රදේශයට තමයි බොහෝ දුරට සාන්තනනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස වඩින්දිි. මේ ප්‍රවෘතිය දැනුන් දෙ නොව දැනුන්දීමම සමග මේ කාලේ තුළ තතාගතයනන් වහන්ේ කොයි ප්‍රදේශේයට මුහුණලාද වැඩඉදින්නේ. කොයි ප්‍රදේශය ගැනද ගුණ කියන්න කියලා විමසේම් කරන්නෙෙනනාම්. මිනි මේවාගේ තු ලෝකා ගරුව භාගතුන් වහන්සේලත් පරිෂරයක්ත්තෙක්ක බැඳිලායි ජීවත්තුනේ උතුම් සල්වක්ෂයක් අරමුණු කරගන සල්ගහක සෙවනේ උපත්තිලාබේ සිද්ධ කරනවා එවගේම නැමත සල්ගස් දෙකක් සෙවනේ උන්නහන්සේ පිරිිනවම් පානවා උපතා සල්ගහක්ැට පිරිනිිවීමත් සල්ගහක් කැට සිද්ධ කරමෙන් පාරිෂරක සාධක ගැන. ගොඩක්තු ලෝකා ගෘූභාගතුන් වහන්සේ කරුණුමත්තු කරන්න තුනා. එතින් පිගතුනි මේ සම්බන්ධතාවේ අතීතේ මුතුන් මිත්තුව දැනකයාගෙන හිටිය එනිසාම පිින්වන්ත දරුවෙක් වෙනුවෙන් අවශ්‍ය මූලෙක සිද්ධාන්ත සීලාදී ගුණදහම් තමාගේ ආත්ම භවට එක් හස කරලා පෝරුවේ ඉඳලා. විවාහ වෙන දවසේ ඉඳලා එහඇත්තෝ ඒ අනාගතෙට එක්කාස වෙන එ පුරක්වලට ආශිරවාද කරපු ගතිය ඒගැන බොම හෝදිසිෙන් එට පු ගතිය සාසාත් වෙනවා. ඒ අනුව එතින් තමගේ කොලේට අලුත්තාාගන්තුකේ කෙක්කාසුවෙද්දි. ඒ ආගන්තුකයා එච්චර හොඳ කෙනනෙක් නෙවෙේ මහාපාපී පුද්ජලියෙක් නිසාම ගවාදරවාසියල්ල ප්‍රශ්නවලින් බේරුණා මිරිකුුණ ප්‍රශ්නවලට මුහුණ දුන්න. ම තාත්තාට එනිවෙසින්න බැරිනිසාම එතනින් ඉවත්තලා හොද කලාවන පනිවිද විස්තර දැනකයාගත්තා. එදේ පණිමිදානුව පතෙක් බිහෙවෙනවා එපපුතාගේ පණවිදේ දැනුන්දේමත් සමග දැනුන්දන කෙසේ නමුත් මෙයාගේ මේ ස්වභහාවය වැල කෙන්න්න නාමෙක් කාසු කරමු ස්වාගත නැත්ත මනා පැමිණුුණු තැනැත්තා ස්වාගත කෙන්ന്നාමේ තිിබ්පා එදේ නාමේ දරුට එක්කාാസോන? හ ඒ දරුග උපතේ පනිවිදේ ගෙනේෙනවත් සමග නැවත දැනුන්දුන්න සිටු මාලගේයට ගිනිගත්තා. නොබෝ කාලයකින් අම්මතාත්ථ දෙන්නම මැරුණා. මිස් සිටතුමා මියගයාට පස්ස හත්තා ප්‍රාප්ත සියලු ජාති එක් අහසුකරගත්ත දැසි දැසුකම්කරු සේවක පිරිස් එදරින් ඒවත්වෙනවා. දැම් මේ සිටුපුතා තනිවෙනා මේ ස්වාගත නැත්තැන් සාගත කියල හඳුනැනවා විසාගත කියන පුතා තනිවෙනවා. අවංකෝම වාසේකරපු ්‍යම්මතාත්තම ගියපු නිවසේ වැඩියටි කාන්තාවක් මේ තැනත්තා ඇති දෙඩි කරගන්නවා. අධ්‍යාපනය පිණස ගුරුන් එත යවනවා. එඩවස්ස මේ අම්මා යම් පීක්ෂණයක් කරනවා. ඇත්තටම මේ මොන කරුමය අද්ද මේ මොන විපාකවාරයදද මේ මොුණ දුට්ට දුර්ධාන්ත ස්භාවයද්ද මේක මනින් ඕන. හාල්මිටක් කරගෙන මේ හාල්මිට මම ලිපේතියන්නේ මේ හාල්මිට මම, ඉදවන්නේ ඒ කාන්තෙෙන්ම ස්වාගත සාගත දරූ වෙනුවෙන් මයේ කියලා හල්මිට ලිපේති එබ්බ හරිප්පුතුමයි පෙන්වතුන එක කරවෙලා දාලා පිච්චිලාගිය. එක් බත ඉදුන් න්නෑ. ඉට පස්සේ නැවතමෙනහ කරනවා මේ මාවෙනුවෙන් මේ හාල්මිට ඉදවන්නේ ලිපේතියන්න කියලා ආල්මිටක් ලිපේතියනවා. ඒ සෝසයේ මනාව ඇට්ට කුණා නොවී පැසෙන්ඩෙ දුනාා මෙ බලන්න කරම විපාක. සාංසාරික දෝස ඒසාංසාරෙක දෝස නිර්මාණයනෙ විදිහ හරිප්පදුමැ පින්උතන. අපි අකුසල කරම කරද්දි බරප පතලක් නැතුව එකු සල ධර්මයන් එක්කාසුකනු නැහැබැ ජීවිතේ ඒවානාගත කාලයක විපාකවාර සම්පාධනය කරනවා ඒ විපාකවාරයන් පරි අරණය කරද්දි හැමෝට මුදුක්තෙමින් තමුණුද්දුක පරිහරණය කරනවා. ඒේවෙලාවේ, එ මහලු අම්මා තීරණය කරනවා මෙතන අනතුරක්මයි මෙතන වියසනයක් මයි කාගෙදූ පාපී ජීවිතයකට මම ජීවිතයෙන්ගෙ වන්නවශ්‍ය නෑ කියලා අම්මත්තිවත්්‍යෙනවා. තවසක මෙසිල්පහදාරලා මේ දරු වෙද්දිී කිසිම පඩුවක් මුට්ටුවක්නෑ කාමරසියාලෙහිස් හස්ථ ප්‍රාප්ත හැම දෙනාම අතඩහුවවෙච්ච ජාති අරගෙන ගිහිල්ලා ඉදකඩන්සියල්ල නැතිවෙලා මෙතැනැත පාරට වැටෙනෝ හිගමනට. බල නාරිවපාද කරම. එවත් සංසිඳෙන්දනං විපාකවාර ලැබෙන්නම වෙනවා. පසේ බුදුරජාණන් වහන්සේ නමක්ට හිංගාකාන්න කියලා බ්‍රීවේෙන් බෙල්ලෙන් අල්ල ලැලියට දාලා කරගත් අකුසලවාර වේග. එතනින් පස්සේ තැනින් තැනමෙන් සංසුමාර කිිරේ හිගාකමෙන් ජීවත්තෙදේ හිංගන පිරිසටත් ආහාර නෑ. හැමදාම තමම් අඩුවක හිංගාකාගනෑවිල්ලා ඒස්යාල්ලෙක් කහසු කරලා ආහාරු සම්පාදනය කරන ගමනේ. මේ ස්වාගත්ත මනා පැමිණීමේ යුත්ත සාගතකේ ලනාමෙන් හඳුන්නන මෙ තැනැත්තගේ කාශුවීම ඒ හැමදනාටම හෙනහුරුකමක්ලපුෝ පිරිස පැන්වා එ පිරිස පැන්වාට පස්සේ පිංහතුනේ සිටුවරෙක් අඳුරගන්නවා හැඩහුරු කමත්තෙක්ක මේ ආවාසිර්තුමාගේ පුත්‍රයා කියලා එන්න කියන පිත්තෙක් ඇැයි ඔබට මතක නැද්ද ඔබගේ අක්ක කෙනෙක් සැවත් නගරේ වි්‍යහයලා ඉන්නවා. එන්න කියනවා? ඒ වෙන පිරිසට එක් හසුයම සමඟ ඒ වෙළඳ පිරිස අත්තරත් වාද්‍යවාධ බොහමයි, ප්‍රශ්න බහොමයි. ඇත්තුන්ට තාහාර ප්‍රශ්න නිර්මාණය වෙන්න ගත්තා. මේ මොන කරම අද අපි හොඳින් හිතියා. ඇත්තොත්තුො ඇත්තුං ජීවිත ිකක්මනී කලා බලන්න. ඇතුන් ජීවිත එක්ක පාට්ටම උස තැනක ඉදලා දිගට දිකට දිගට දිගට කඩා වැටීගෙන යනවාන් න්නං ඒකට බාහිර හේතුත් හ දෙෙන්න්න බැරිකමක්නෑ ඇතුෝ ඉසල්ල තවන්ගේ ජීවිතය මනී කල බලන්න. සීලයේ දෝසය අත්්දෝ එම නැත්තම් පැවැත්ේ දෝසය අත්්දෝ ක්‍රාකාරීත්්‍යයේ දෝසය අත්්දෝ එම නැත්තං පඩක් බාහිර සාධකත්මනී කළ බලන්න පිින්තුනි. එතින් මේ සිටි පුත්‍රයාව නැත්තමේ සාගතකන පාපි පුද්ජලයා අපිත් එක්ක එකට ගවන් කරන නිසා තමයි මේ හැම විපතක්ම වේශනයක්ම කියලා එලවයි ්වා. එලවන්න දුන්නනේ ඒ ප්‍රධාන සිටුවරයා. ඉට පස්සේ පිරිස දැනුන් දෙෙනවා අපි ඔබත් එක්ක න්නෙත් නෑ මේ තැනැත්වෙනවනං. න්නනට පස්ස රංකාහාවුුණු දෙකක් අතට දෙනවා. ඔබ නගරේට ගිහිල්ලා කෙස්්‍රවුල් භාගන සෝසයේ අක්කබ හොයාගෙන යන්න. ඔබ අපිත් එෙක් එන්නේ පාපී උබට ආහාර කොට්ටාසේ ගහ කෙල්ලන්නන් නැත්තන් යම් තැනක රඳවරෞදව යන්නන් අපි ආහාරගන්න වෙලාවට ඒකොට ස්බ ආහාරයට අරගෙන සෝසේ අපිට ටිකක් දුරින් එන්න කිවෝ. පුදුම කියන්න පිිතුනේ එල්ල නැහම ආහාරයක්ම සත්තු කනවා. තැනැත්ට සම්මක වන්න. හැවයි මේ තරං කරම කරපු. මේ තරං මිනිස් සාත්ම භාවේ දුග්‍ය හැට විඳෙ නම්මගෙන් තාත්තගවෙෙන් වෙලා මහා ධනයකින් වෙං වෙලා මේ දුක්කිිණන තැනැත් අගහිත යට. අරිහත්වේ සාස් සා් කර ගැනීමේ මහාපුුණ්ඥවන්තකමකුත් තියෙනවා. මෙන මේ පුුණ්‍යවන්තකමත් අරගන යනනිසා මේ තැනැත්තා එකකන පසේ බුද්‍රයාාණන් වහන් දිදරයේ නැවත නැවත පිංකරල පාර්ථතනා කරේ. අනේස්වාමිනිිමට ධර්මාවබෝධය පිණිස සත්‍යාවබෝධය පිණිස මේ හැම හේතුවක්ම එක් හසු වේවා කියලයි පාර්ථනා කරේ ඇති මේ අධිකාරය ගුණේ මහා සිල්ලුවත්තුමන්ට හොඳ හේතු හදලා පින් සිතිං කරන පාර්ථනා ස්ත සිද්ධ වෙන්නෙ පැහැ එනිසාම අන්තිමාත්ම භාවය වුණා? ඒ අන්තිමාත්මභාවේතුළ තමාගේ ජීවිතේට අන්තරයුන්නෑ පින්ිනි. එදරින් පස්සේ මෙ තැනැත්ත බොහොම අමාරුවෙන් හරහාර දුර්ලභව පරිහරණය ක්‍රෙමින් සාවස්තු නැගරේ ට එක්කාසුවෙනවා තමන්ට අමතකුණා තමාගේ සරමේ ගැටේක මේ තාත්තක යහල්ලු සිතුතුමා දුන්න රංකාවුනු දෙකත්තියනවා කියලා. සැවැත් නගරේ තමාගේ අක්කගේ නිවසල්ලඟ ලිඳ අසල මේ තැනැත්ත කලන්තති දාල වැටෙනවා. දාසයෙක් මේ තැනැත්ත වන්දුුරගෙන පැන්තිකක්මූන් හෙලා තමාගේ ස්වාමි දීනයට දැනුන්ද නො ඔබතුමේගේ මල්ලි අන්න ඇවිල්ල ඉන්නා ස්වභාවේක ඇන්දි මහා සංවයකට පත්තිනොවා. හොඳ ඇඳුම් කට්ටලයකුත් කහවනු පොදීකුත් ලබලදේලා පිරිසදුව ඒ ඇඳුම් ඇඳගන්න මේ කහවනුත් අරගෙන හදිසේ. සැවැත් නගරට පැමිනිියා කියන මෙ වචනයත්තෙක්ක ඔබ, හොඳට එන්න කිව්වා තමගේ පවලට. විස්තර හැමදේම දැනකයා ගත්ත අම්මගේ තාත්තගේ මරණේ සියවලු සම්පත් දියකරහැරීම දේවීෑම දැසිදල්සු කම්කරුවන්ගේ ක්‍රියාකාරීත්්‍යය තුළල මේ සිට කුමරයට යම් සටහනක් එෙක්කා වෙලා තිබ්බ නමුත් පිංතන සහෝදරයන්නේෙ අත්තරින්න බෑ. හිෙදේ වෙලාවෙේ ධනේ ලැබිච්ච මේ තැනත්ත මිහි කරනවා ොඳද ආහාරයක් ලැබු ෑන. එනිසාම නගරයේ සල්පිලිකට ගිල්ලා. ආහාරයෙන් සම්පායන් වෙලා යම්ම සුව පහසු භාවයක් ඇතිකරගෙන මේ සහෝදරේ ළඟට අන්නඕන එහෙම මිනහිකරපු මේ තැනැත්තා නගරයේ සල්පිලිකින් ආහාර සම්පාදනය කරගත්තා යාහාරයට මන්ද්‍රාවයන් එක් කාසනා මත්තුනා නගරේ අසලතියෙන වන වයේනක නිදාානිද දැද්දී හොර කණ්ඩායමක්කේ ඇඳුමත් එවගේ මේ මුදල්ලුත් හොරකංකරගත්තා අස්රන භායට පත්වනා දැ මේ සෝවරේ ප්‍රෘත්තියේය දැනකන අනේ මේ අපේ සිටිකුළේ විනාසවෙන්න හොඳනෑ අපේ දරුව විනාසවෙන්න හොඳනෑ ඒ තැනැත්ත පාපී කෙනෙක්ගේ පාපී ස්වභාවේ ඒ තැනැත්තට මහරුමවේවා කියල නිහඬ වුනාා. ඒවගේ තැංවල කරන්න දෙයක්න ඔඇත්තුන්ගේ ජීවිතවල සමහරවෙලාවට එක් කුල අංගුරෝ කියල හඳුනනක් කොළේම විනිනාස කරන? කුල දූසගභාවට පච්චිලනේ පිරිස්සෙක්ක එකට ගැලපෙන්න්න බෑපින්ගතනී ඇත්තු අත්තරනය ස්වභාවතිේනවා? එතරින් පස්ස තමයි මේ තැනත්ත ජීවිතේ ගොඩක් දුක්විඳගෙන සාන්තනායක සම්මා සම්බුදුරාණන් වහන්සේ බුදු කරුණාවට ලක්වෙන්නේ. මේ තැනැත්තට හිගමං ලැබෙන්ෙන්නේ එනිසා හිඟන පිරිස හිස පලලයි රෝඩු ගොඩක් මත්තට විසි කරේ එතරින් පස්ස බුදුරජාණන් වහන්සේ ඒ තැනැත්තට අනුකම්පා කරලා දැනුන් දෙනවබ විශේෂ පින්කමක් කරන්න අර සිටතුමා දුන්න කහවනුවලින් නිිලිපපුල්මල් ගෙන ලමහා සංගරත්නයට පුත දෙන්න. මේ කටඋත්තකරද්දේ තැනැත්තගේ පින ටිකක් වැඩිදිවුණ වෙනවා නීල කසිනේ නැත්ත මේ කසින භාවනාවකට එහිත හුරුවීමකුත් සිද්ද වෙනවා ඇතින් පස්සෙමේ බුද් සාාසනයට එක්කාස වෙනවා ඇත්තු හලඇත මේේ බුදධසාාසනේ සාගතතෙරුන් වහන්සේ මේ සාගතතෙරුන් වහන්සේ සමඟ තුලෝකාග්‍රවෝ? සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ සුන්සුමාර ගිරිෙට්ට වැඩම කරවනවා. එ සුන්සුමාර ගිරිෙට්ට වැඩම කරෙවේවා සමග ඒ නගරයේ මනුස්සෝ නැතැ ගම්මානේ මනුස්සව පීඩාවිින්දන විශේෂ ප්‍රශ්නයක් තිබ්බ. එතමයි මහා භයානක නාගහි එක් ගමට හිරිහර කරනවා කරදර කරනවා. එනිසා සමහර පිරිසඒ ගම දාල ජේතවනාරාමේ නැත්තම් මේ සාවස්ති නගරේයට පවා. සැවැත් නුවරට පවා එක්කාසු වෙලා ඉඳලතියෙනවා. ගොසුන්සුමාරගිර සැවැත් නගරේට ආසන්නේයම තමත් පිහිටලා තියෙන්නේෙ. මේ නිසා බොහෝ දෙනෙක් විධ විධ පලාාත්තුලගිහිල්ලා. මේි නාගයාගේ ප්‍රශ්නය සාගත තෙරුන් වහන්සේ විසඳවා. මෙවිද්ධියයේ ස්වාමින් වහන්සේ ඉරදි උපදෝගෙන හිටියේ ධ්‍යානම්පදෝගන හිටියේ, තේජෝ සමාපත්තියට සමවැදිලා විශේෂ විශේෂ ප්‍රාතිහාරදක්වලා ඒ නාගාව දමනය කරනවා. එ නාගයාගේ දමනයරීම නාගයාව දමනය කිරීමත් සමග බුදුරජාණන් න්ොහන්සේටි විශේෂ ප්‍රසාධය ඇති කරලා පිරිස කතා කරද්දිී තතාගතයන වහන්ස දැනුන් දෙ නඔබේ නගරේ හිටතිිය නෙද සිටුවවරේ ඒ සිටුවවරයා ස්වාගත නැත්තන් සාගත කියන මෙ සිටු පුත්‍රයක් තමයි බදසාාසනේයට එක්කාසුනේ මහනූුණි මනවෙලා පිවිදිහයේ මේ විදේ ප්‍රාති ර දක්ම ඇ න් ෙ සාන්තිි කළෙේ. එතරින් පස්සේ අතිසේම්ම මේ ස්වාමින් වහන්සේට පැහැදෙනවා. ය පැහැදිලා ආරාධනා කරනවා ධානට. ඇද මේ ස්වාමින්න් හන්ස කරේ ප්‍රසාදයට පත්ච්ච මේ පිරිස විශේෂ විශේෂ දාානහද්දි. ය හළු පිරිසුකෘත්ති න්නවා විමසීමමක්ක කරනවා මොුණවද හදන්න ඕනේ. ඒම විවිසීමමක් කරද්දිී එතන අතිසයින් ලෝලභාාවයට පත්තච්ච දුරුවච භාවයට පත්වෙච්ච, මහාපාපි අදහ සැතුව ජීවනු වසයෙන්. බද සාാසනේයට එක්කාാසේ වෙච්ച භික්ෂ පිරිසද්‍යනුන් දෙනවා මේ අහවල් මද්‍රවවිය සකස් කරන්න දැවඇත්තු හොඳර ධනය දෙෙනනවා මෙ ධානයෙන් කලන්තහැ දෙන්න හොඳනෑ මෙ ධනේ ගොඩක් කලඳලා දිරවගන්න බැරිවෙන්න හොඳන දේ දානේ ජීර්ණය වෙන්න වෙනම කපෝතිකා කියලා ශේෂ මන්ද්‍රවඇත්තියෙනවා මේ මත්වතුර සකස් කරලා දෙන්න. විමසේ මක් කරනවා ස්වාමිණයක කැපද ඕ කමන්නේෑ ප්‍රශ්නයන්න්නෑ කියලා හර. සාගත ස්වාමින් වහන්සේ පිණ්ඩ පාත වඩින්න දාානින්ට වඩිනේ පිරිසට මේ පනිවිඩේ දෙනවා. එදීල ඒ දිික්‍ෂු පිරිසත් වඩිනවා. එතනින් පස්සේ මේ ස්වාමින්න් වහන්සේ හොඳදට දාන වලළඳන අරු කුළු පග හිතේසිී තැනැත් අ විසින් සම්පාදනය කරපු. එදාන් වැළඳවාට පස්සේ මද්‍රව්‍ය මත් වතුරත් එක් සු කරල පූජා කරනවා ඒ ගන්නේ නෑ. නැවත න දෙන මේක භික්ෂන් හන්සට කැපනෑ ඇති නෑ නෑ මේ ස්මීින්න් වහන්සේ ලා ගෞවාදයෙන් තමයි මේක සම්පාධනය කෙරේ කෙලා දැනුන්දේම සමග මේක බලඳනවා. එරදි බලපෙන්නපු නයි දමනය කරපු විශේෂ වර ප්‍රසාධහිමි කරගත්තමේ ස්වාමින් වහන්සේ මේ මද්‍රව්‍ය පරිාණය කල්ලා අත්තිශෙහි මත්භාවයට පත්තනවා. මත්භාවයට පත්වෙලා තමන්ගේ අත්ත තමන්ට දමනය කරගන්න බැරුව. තමන්ගේ හිස තමන්ට දමනය කරගන්න බැරුව තමාගේ ශරීරයේ තමාට දමනයවෙන් නැතිකම නිසාමඒ මත්තී මේ ත්‍රවරභාවය නිසා පාර කෙළවර වේල්ලකට වැටනෝ. මේ පනිවිඩේ තුලෝකා ගෘරුභාගතුන් වහන්සේට එක්කාසවෙනවා සාන්තනෑක සම්මාසම් බුදුරජාණන් වහන්සේ දැනුන්දනවා එභික්ෂුව එක්කාසු කරගෙන එන්න. තතාගතයනන් වහන්සේ ලංඟට මේ ස්වාමින් හන්සේ සාගත ස්වාමින් හන්සේ. එක් හාහස කරගනෑවිල්ලා සිරිපා අභියස සාගත ස්වාමින් වහන්සේගේ හිස පිහිටන ලෙස තැන්පච් කරනෝ. දැම් මේ පලන්න මේ සරීරේ සමභර්තාවය ගෙලිහේම නැත්තමේ මද්‍රවව්‍ය ස්වභාවේ මතය එ ස්වභාවේ නිසා මේ ස්වාමින්හන්සේ පෙරෙලිලාගේලා නැවත කකුල් දෙක තු ලෝකා ගුරුවභාගතුන් වහන්සේගේ ප්‍රදේශයට හැරෙනෝ. නැවත භික්‍ෂූන් වහන්සේලා මේ ස්වාමිාහන්සගේ හිස. තතාගතයනන් වහන්සේගේ පැත්තට හරවලාතයක් දි නැවතත්. මේ හිස කැරකිෙලා වියුරුවෙන් වගේ නැත්තම් වෙරිකමනිසාම මත්තීම නිසාම තමන් පාලනයක් නැතුව කැරකිලලා දෙපා තුලෝකා ගෘහ් ාග වහන්සේ කිරේ පිටනවා. තථගතයනන් වහන්සේ විසීමමක් කරන මහරනිිේ බලන්න. අතීතයේ විසගෝර නාගයන් ධර්ම නාගයන් දමනය කරපු. බික්‍ෂූන් හන්සේට දැමේ වෙච්චදේ. මෙන්න මද්‍රව ්‍යයාදයනෙව. බුද්දු වච්චනය පිළිගන්න කෙනෙක් නං මෙවා පරිහරණය කරන්න නවශ්‍යද. මාලනිමේ වත්තනන්න. මේක හොඳනෑ කියලා විශේස අවාධනුසාසන සමුදායක් එක්කාසු කරන්නෙ දොන. යවාධයටතේ ත ලෝකා ග්‍රෘු භාගතුන් හන්සේ දේශනා කරන සුරාමේරේ භාවිතා භවලී කතාපායන් යාතිී. නිරියන් සංවත්තති මනුස්සානං උප්පන්නානං උම්මත්තකව හෝති. මේ මද්‍රවවේ දැම්බොහෝ දුරෙක්ට හැම දෙනාම පරිහරණය කරන්න උත්සාහවන්ත වන ගතියක් එකට එක්හසු කරන ගතියක්ත් තියෙනවා. අපි ප්‍රකෘතියම රාගයට කැමති අපි ප්‍රකෘතියම්ම දේශයට කැමති අපි ප්‍රකෘතියම් මෝහයට කැමතිී. මේ පාරිෂරක සංගටක සමහරජාතිතියෙනවා අපේ රාගේ අවස්සන්න සමර්තායි. අපේ දේශේ අවස්සන්න සමර්තායි. අපේ මෝහේ අවසන්න සමර්තායි. ඒ පෙත්තක් වේවා. එව නැත්තං මේ මද්‍රවේ විතරක් නි ේපිංගතුනි. ඇතු වෙනියක ලබලන්න සමරවලාවට රාග්‍ය අවස්සන අෞසද වරගතියෙනවා. ඉතිං ඒවා වැඩිට ඇත්තුව පරිාරණය රද්්‍යිමි සිංගිති අධ්‍යාපනය හදාරණන. කුමර බඹසාර ආරක්‍ෂා කරන පුංචි දරුව පවා දැන් එක්කාස් වෙලා තියෙනවා මේ මද්‍රව්වයේ පරිහරණය කරන්න කාගේ හෝ පැළමිවීමක් වෙන්න පුළුවන් හමු පිංවතුන මේ ලෝකයේ වැරදිතියෙනව කියලා ලෝකේ ම හදන්න වැෑ තමන් තමංග ආත්මේ දමනය කරගන්න තමන් තමංග ආත්මේයට පිලිසරණ හදාගන්න එහම නැතුවනෝතිං ඇත්තු අසරණය වෙනවා බද්‍රයාාර නොහන්සේ දේශනා කරේ මෙ මදේට ප්‍රමාදේට මදේ කියනොරාගේ නංවන ඒරාගේ නංවන ඒේතු මේේ මත්තුොතුරෙන් විිතරක්නවේ නිර්මාණය වෙන්නේ අපේ ආහාරේ නුත්තරාගේ වැඩි කරවනෝ නිසා තමයි භික්ෂූන් වහන්සේ ආහාර වලනද්දි නමදායේ නමණ්ඩනායන විභූසනාය යාාවදේවීමත් කයසට ති්‍යායාපනය විහින්ස ප්‍රත්ය බ්‍රක්ම චරයානු ගය නමදාය මම්මේ ආහාරගන්නේ මදේ වඩන්න නෙවෙයි. සත්‍යයක් ක්‍රියා කරනා මට මදේ වැඩෙන් එපාමේ ආහාරෙ. රාගේ ක්කාසවෙෙන් එපා බ්‍රහ්මචරයාව රකින්න පෙයාහාරේ ශක්තය වේවා. එහනම් මේ ලෝකේ මෙ පරිසරේතයනෙ ගොඩක් ජාති අපි සසරට ගිෙනියන්න සමර්ථජාති. සසරට එක්කාසු කරන සමරථ ජාති. සසර අතරේ ගිල්ලවන්න සමර්ථජාති ආහාරයක් වේවා යම්ම පානයක් වේවා ය මලයක් වේවා යම් කොයක් වේවා මේ වගෙන් හොද ජාති නිර්මාණයවෙන්නෙ නෑ හැව අපට සිද්ධ වෙලා තියෙනවා ඒවා පරිවර්තනය කරගන්න සත්‍යයක් ක්‍රියාවකින් හ පරිවර්තනය කරගන්න මේක මං පරිාරණය කරන්න මේ අවසොනොවඋනාාට ඇවිසෙන්ෙ නෙවෙයි කියලා එති එහෙම පරිහාාරණය කරන ික්ෂු ජීවිතේ ශ්‍රෞක ජීවිතයෙත් තුළ යම් කෙනෙක් මද්‍රවය පරිහරණයකනවා අනං ඒ මද්‍රවයෙන් හිත අවස්සනවා. ප්‍රමාදේ ඇති කරොනවා. එතකොට හිතේ තියෙන ප්‍රකෘතිතාවය වෙනස් කරන්න හිතේතියෙන සිහිිය වෙනස් කරන්න විශේෂ විශේෂජාතය අපි බල්හට්කාරෙන් එක් කාසු කරනවාන්නං ඒක් එනාට සංසාරික ජීවිතයේ ප්‍රකෘති මනසක් එක් කාස වෙන්නේ නැ ප්‍රකෘති නුවනක් එක් කාසුවවෙනෙනැ. ඒකයි ත ලෝකාගරු භාගතුන්හන්සේ දේශනා කරන්න දුනේ මනුස්සානං පන්නානං උම්මත්තකෝ හෝතිී දැංගොඩ දිනෙക്കින්න්නවා. මිනිස් සාත්ම භාව පරිහරණය කර දිසාංසාර්ග ජීවිතේ. වැඇත්തෝ මද්‍රව්‍යන් කෙරේ ඇලී ගැලියවාසේ කරා නං එතුල බෑශේෂ අත්තියෙන් මර්ථ වෙන්න. වැ බෑ සාමන්න ප ළි වාගේ සමර්ථ වෙන්න. නුවන ද කෙළතුළු භාවයට පත්වෙනවා. ඇතනින් පස්සේ ඇත්തෝ තියන ධනයක් දේවාල පෝෂ න කරනවා ද න්ත්‍ර ොත් දි ප ෑන තු ගත් ව රි ග ව. ාගලි අ දි මර් වන්නන ුවන් කියලා මෙ තමාගේ නුවන ඉපදන හේතු හදන් නැතුව. නුවන සාසාත් වනේ හේතු හද නැතුව සංසාර්ග ජීවිතය පුරාවට නුවන නැතිවෙන හේතු හදලා ඉට පස්සේ මේ ආත්මේ නුවන වැඩිනය කියලා තිීන දනයක්ත්තුවේ දංකනු ස්වභාවයක් තිීනවා. එනිසා අපි ආරාධනා කරනවා කෙනෙග ජීවිතයේ කොච්චර නපුරු උපතක්ල බලදුන්නද. ඒක ජීවිතെ කොච්චර කරකස කරාද ගොරෝෂ කරාද කියනෙක මේ ස්වාගත නැතැන් සාගත ස්වාමන් වහන්සේ කතා പ്രවෘതയෙන් අපට දැනකයාගන්න පුළුව. හැබැයි, ඒ වාමන් වහන්ස ජීවිතෙන් පලාගේන ඒ සාමින්හන්සේ සියල් ලිහාගෙන ලිഹාගනආාව തോ സමපത്യයට සමයදන ික්ෂූන් වහන්සේ අතර ප්‍රධාන තැනක් උසලන්නත් ස්වාමින් හන්ස සമමරതണ. വരදිී. අප මිත්‍ර සේවනය නිසා වැරදි පිරිසගේ ආශ්‍රේණ සමේ ස්වාමින්න් වහන්සේට වැරදිලා. මද්‍රവේක්කා සුුණ ඒ ලෞකික ද්‍යාන අතරේ තමා මේ මද්‍රවය පරිහරණය කෙරේ එදරින් පස ලෝකොත්്්‍ර භාවට පත්තුුණ ලෝකොත්‍ර භාවය තුළ රහතන් වහන්සේට මද්‍රවവේකා සුවනേක වතුර විතරා එක්ക്കാසවන මත්තික വවැැකරන බවධර්මයෙන් සටහන් වෙලද. එනිසා අපේ විශේෂයෙන් ආරාධනා කරන මේ චൂටි දරුවන්ට പතේපා. තමංග ආත්මය ප්‍රකෘති്තිය මනසකං ගෙනයන්න්න සාාවන්ත වෙන්න විවිධ විවිධ විකෘති මානසික මට්ටං තමගේ ජීවිතේයට එපා. ොකද මේ ජීවිතයේ මේ අවරදු හැටකින් හැත්තෑවකින් කණ්ඩනය කරලා දකිින්න්නපා මේක මහා දීරග ගමනක් දීර්ග ගමනේ නිවන්දන ජාති දක්වාම අපි ඉන්නඕන අද කෙලතුළ ්‍රච්ඥාව ര හිත දුുස් ප්‍රාඥ්ඥ කෙනෙක් ඔ හැත්තු ගනං හදාගඩ. අතීතේ. අපි හොඳ වැඩ කරපපුනි සාාපිට ප්‍රඥායාව ලැබිල තියනමේ ප්‍රඥාාව නැවත ජෝති ෝති භාවයට පත් කරගන්නවාගේ නධදිෂ්ඨාන පවත්වන්න, ඒ සඳහා මෙ හැමදනාටම. මේ දරම දේශනාව ධර්ම ශක්තියක්ම වේවා කියන පාර්ථනා පීටව ගැනිමු, එසේ පාර්ථනවිං. අප හැදවැඩු දෙමමාපියන් ටත් නැනසපාදාදුන්න ගුරුතුමන් වහන්සේලාට නමි මියගේිය. සේලූම, ඥාති මිත්‍ර බන්ධු සමාගමටත් හෑම සත් ටල් ේ ලෞ තර වැඩ පිනිස. വപിവവ ക്കന ാസിങ് തിവനണ്ഞാതിന്പിന്ു ആകസ്ടാച്ബുംമട്ട ദെവാ നാകാ മഹിദ്ധിക്ക പുഞ്ഞ്തങ്ങുമോ തിത്വാ ചരങ്രക്കതുസാസണങ ചരങ്രക്ക്തുദേസണങ ചരങ്രക്കതു്ൻസതാതി ഇഹ്മേഞതിനങ് ഹതു സുക്കിതാഹതുഞാതയോ ഇമിനാപഞ്ഞകംമേന മമെ ഭാലസമകമോ සතන් සමාගම හෝතුයාාවනි බානපත්තියා ඉදං මේ පුං්ඥකම්මංආ සවක්කයා වහංහෝතු සබදුකා පමුච්චතු මේ හැමදනාටම අපි ආශ්රවාාද කරනවා විශේෂයෙන් මේ විපත්තිිකර සමේ ජලවිපත් දුරුවේවා හැමදනාටම ඔවවස සුළගෙන් මැස මදුරුවන්ගෙන් සීතලෙෙන් උලුසුමේ බඩගින්නෙෙන් සාපිපාසාධිය කිවත්. ඉංසාවක් පීඩාවක් වේෂනයක් කරදරයක් විපත්්‍යයක්ත් සිද්ධ නමවේවා සූවිසිගුණානබා බලයින්. ගන්න හෙළෙන හුස්මරඇල්ලකට පාසා, තබඩු පියරකට පාසා නිතිහාරක්ෂාව සිෙතසාන්තයේ සැලසේවා සෙත්වේවා කියලපියාශුරාද කරනවා හැම දෙනාටම සම්මා සම්බුදු සඳනයේ. ීවිතය දිනට අවශ්‍ය කරන මෙ ධර්මකාරන ඔබේ ජීවිතයට සමීපකරගනට හැකිවේ වායි කියල අප ප්‍රර්ථනා කරනවා. අද වසේදී සිරසෆෙම් දම්සක්නද ධර්මදේශය පැවැත්ූ ්‍රදාබඩුන්න චිත්ත විවේ කාශ්‍රමාදීපති ත්‍රිපිට කාචාර්ය පූජ්ච लेනව මංගල ස්වාමන් වහන්සේට සිරසැෆම් වැඩුවෙන් මගේ නමස් කාරපූර්වක ස්තුූතිය මෙමොහොේද පුද කරවා.ඒගගේමන්හන්සේගේ සියලු ශාසනික කටයුතු දියුණුවෙන් දියුණට පත්වේවා වන්හසේ තවත් බොෝ කාලයක් බොහදනකට ධර්ම ඥානය ලබාදනයට අශ කර ක්ති හිරवाවා. නව නිरोෝගි සම්පත්තිය, නිරන්තරෙන්ම ලැබීවා කියලා, අපි හැම දිනාමිකො ප්‍රර්ථනා කරමු.